Divithura කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නවා දත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකේ නුවත් එක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මේ වගේ කරනවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම ඉදිරියේදී අනිවාර්යයෙන්ම හීනකින්වත් හිතන්නේ නැති කෙනෙක් තමයි අවසන් තරඟෙදි කුසලානේ උස්සන්නේ. ඉතින් අපි අද වීඩියෝ එකෙන් ඒ කවුද කියලා කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලායි මම අද වීඩියෝ එකෙන් ඉල්ලීමක් කර සිටින්නේ. ඉතින් ඔයා මේ වෙනකොටත් දන්නවා ඒ තමයි පහුගිය කාලෙම අපි කවුරුත් නොසිතූ විදියට ගොඩාක් දේවල් වෙනස් වුණා. විශේෂයෙන්ම ඊෂගේ ජීවිතේට ඊෂා හැමතිස්සෙම විඳලා ගන්න බැරි තරම් වේදනාවන් ගොඩක් අරගෙන එන ශහර කටයුතු කළා කියන එක මට අද වීඩියෝ එකේ නාට පෙන්වන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ශහර අවසන් මොහොත වෙනකම්ම අර ඊෂගේ ආලෝ දෙන්න හම්බුන වෙලාවෙත් කිව්වේ වෙන කිසිම දෙයක් නෙවෙයි. නිකන් අර පල්ලෙකට වගේ තමයි කතා කරේ. කොහොම හරි දිනනවා ලොකු බලාපොරොත්තුවක් තමයි තියන් ඉන්නේ. හැබැයි ඒ වුණාට මේ ඇමතිගේ දුව නම් හිතන්නේ ඇත්තටම විශාල තමයි දිනන්නේ එහෙම නැත්නම් වෙන කාටවත් දිනන්න නම් බැරි වෙනවා කියලා. මොකද ඒ තරම්ම Taman සැලසුම් ගොඩක් හදලා තියෙනවා කියන කාරණය තමයි විශේෂම දෙයක් විදිහට මතක් කර සිටියේ කියන එක මෙතෙන්දි කිව යුතුම කාරණාවක්. කෙසේ වෙතත් මේ දේවලුත් එක්ක දැන් ඉදිරියට අවසන් තරගයේදී කුසලානේ ලැබෙන්නේ කාටද? බොහෝ වෙලාවට වාටේ ගැන ලොකුම ප්‍රශ්නයක් තියෙනවා කියන විශ්වාසය මට තියාගන්න පුළුවන් කියලා මම අද වීඩියෝ එකෙන් විශේෂම දෙයක් විදිහට මතක් කරන්න මේ වෙලාවේදී අවස්ථාවක් කරගන්නවා. ඉතින් කෙසේ වෙතත් ඔයා දන්නවා දක්ෂයෝ හතරක් තමයි ඉන්නේ. ඊෂා, විශාල්, කාව්‍යා, ශිවා මේ හැමෝම දක්ෂයි. ඉතින් අවසානට තේරෙන්නේ කොහොමද තේරලා ගොඩාක්ම දක්ෂ කට්ටියනේ. ඉතින් ඔයා දන්නවා ඒ තමයි ගොඩක් හැකියාවන් තියෙන කට්ටිය තමයි ඉන්නේ. හැබැයි ඒ වුණාට දැන් අවසන් තරගේ කුසලාන ලැබෙන්න ඕන එක්කෙනෙකුටනේ. ඉතින් ඒ අවස්ථාව ඊෂට ගිලෙහෙන්න පුළුවන්. හැබැයි ඒ ඊෂගේ දක්ෂතාවයක් නැතිකම නෙවෙයි. හැබැයි ඊෂට සම්මානය දුන්නොත් එහෙම අගස්ති කියලා කියන ඊෂගේ තාත්ත නිසා මුලින්දම සැලසුමක් හදලා මේ හැමදේම අවුල් කරලා තියෙනවා. ඒ වගේම තමයි හැමෝම එකතු වෙලා එතකොට channel එකටත් එන්නේ ලොකු අවමානයක්. channel එකේ කට්ටියත් මේක දැනගෙන ඉඳලා කියලා. ඉතින් කොහොම වුණත් අන්න ඒ නිසා ඊෂට ලැබෙන අවස්ථාව අහිමි වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඊෂත් ඉතින් කොහොමත් හිතාගෙන හිටියේ විශාලට කුසලාන ලැබෙනවා නම් හොඳයි කියලානේ. ඒ නිසා ඊෂටත් ඕක ලොකු වේදනාවක් වෙන්නේ නැහැ කුසලාන නැති වුණත්. මොකද තරුපති වුණත් කියන්නේ නිතරම මේ සම්මානයක් ලැබෙනවට වඩා මිනිස්සුන්ගෙන් ලැබෙන ඒ සම්මානය තමයි තින් ගොඩක් වටින්නේ කියලා. ඉතින් කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම අවසානයේ අපිට දකින්න ලැබෙවි ඒ කියන්නේ නුවරඑළිය පැත්තෙම ඒ පැත්තෙම ඉඳලා ආපු ශිවාද තමයි අවසානයේ සම්මානය ලැබෙන්නේ කියන දේ. ඒ කියන්නේ ජනප්‍රියම කෙනාට හිමි සම්මානය හිමිවන්නේ කියලා අපිට අද වීඩියෝ එකෙන් පෙන්වා දෙන්න පුළුවන්. කුසලානේ ලැබෙන්නේ ශිවාට විය යුතුයි.